පින්නතුනි කවුරු සාදුකාරයක් පවත්වන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරිමානි භික්කවේ ධම්ම සමාදානානි කතමානි චත්තාරි පච්චුප්පන්න දුක්ඛංච ආයතින්ච දුක්ඛ විපාකංති මා බිදලු පුත සිරි සුගත සෙනසුන් ආරාමේ අධිපති අපේ ශාස්ත්‍රපති පණ්ඩිත අවසරය උදබන්ධාවේ ධම්මතිලෝකාභිධාන නායක මහා ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ඇතුළු විහෙර වැසි ගරු කටයුතු මහා සංඝරත්නයන් අවසර පින්වත්නි, අද පින්කමේ දායකත්වයෙන් දෙන කටයුතු කරන චන්දාපීරිස් මෞතුමිය, එවාගේ මෙලස් වත්ත තිත්තවැල්ල කුරුණෑගල පදිංචි ඒ මෞතුමිය බලාපොරොත්තුනු මීට වසර 32කට කලින් මිය පල්ලවසපත් වුණු ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී ලෙස්ටි පීරිස් මහත්මාට ආදරණීය ස්වාමි පුරුෂයාණන්ට පින් අනුමෝදන් කරන්ට, විදේශ රටවල පදිංචිව සිටින දියණියට පුතුණවරුන්ට පවුලේ හැමදෙනාටමත්, එවාගේ මුණුබුණු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. මේ බණහන හැමදෙනාටම මේ ධර්මශ්‍රවණ මේ කුසලය නිවන් දොරටුවක් බවට පත් වේවා කියන උතුම් ප්‍රාර්ථනාවයි. ඉතින් පැයක් පමණ කාලයක් පෙන්නතුනේ ප්‍රමාද වුණා. මං කවදාවත් ප්‍රමාද වෙලා මේ පන්සලේ බණට ඇවිල්ලා නැහැ. මග දෙකට පින්නතුනි මහවැස්ස වාහන තදබදයකයි ප්‍රමාද වුණේ. ඉතින් කෙසේ හෝ වේවා පින්කමේ අඩුවක් නැහැ. බොහෝම ලස්සනට හැමදාමත් පින්කම් කරන තැනක් නිසා වේස මහන්සි නොබලා වුණත් පින්නතුනි වැඩම කළේ පණ්ඩිතාමුදුරුවන් වහන්සේට තියෙන ගෞරවයක්, මේ පන්සලේ පින්කම් හැමදාම ලස්සනට පින්නතුනි පිළිවෙලකට කරන නිසා. අපි ධර්ම දේශනාවට මාතෘකා වශයෙන් තබා ගත්තේ මජ්ඣිම නිකායේ පළවෙනි කොටසේ මහා ධම්ම සමාදාන සූත්‍රය. චත්තාරි මානි භික්කවේ ධම්ම සමාදානානි. මාන්නේ මේ ලෝකේ ධර්ම සමාදාන හතරක් තියෙනවා. සමහර මිනිස්සු මේව සමාදාන වෙනවා. පළවෙනි එක තමයි දුකේ ඉඳගෙන දුක සමාදාන වෙනවා. දෙවෙනි එක තමයි සැපේ ඉඳගෙන දුක සමාදන් වෙනවා. තුන්වෙනි එක දුකේ ඉඳගෙන සැප සමාදන් වෙනවා. හතරවෙනි එක සැපේ ඉඳගෙන සැපම සමාදන් වෙනවා. කාරණා හතර මතකයිනේ. පළවෙනි එක දුකේ ඉඳගෙන දුක සමාදන් වෙනවා. දෙක සැපේ ඉඳගෙන දුක සමාදන් වෙනවා. ඉන්නේ සැපේ, නමුත් සමාදන් වෙන්නේ දුක. තුන්වෙනි එක දුකේ ඉඳගෙන සැප සමාදන් වෙනවා. හතරවෙනි එක සැපේ ඉඳගෙන සැප සමාදන් වෙනවා. මෙහෙම කිව්වට පින්නතුට මේක තේරෙන්නේ නැහැ.
බුදුරජාණන් වහන්සේ ලස්සන උපමා හතරකුත් එක්ක අපිට මේ දේශනාව කියලා දෙනවා. දෙවියන් වඩාත් ප්‍රිය කරන සූත්‍ර තියෙනවා. බුදුහාමුදුරු දේශනා කරපුවයි. ඒ ප්‍රිය කරන සූත්‍ර අතර දෙවියන් වඩාත්ම ප්‍රිය කරන සූත්‍රයක් තමයි මොකද්ද? මහා ධම්ම සමාදාන සූත්‍රය. මතක තියාගන්න, අපි මේ ඉගෙන ගන්නේ දෙවියන් වඩාත් ප්‍රිය කරන පින්නතුනි සූත්‍ර දේශනාව. අපි දේවතාරාධනාවත් කළා. ඒකෙන් තේරුම් ගන්න ඕනේ දෙවියොත් පින්නතුනි මේ දේශනාව අහන්න, නැත්තම් මහා ධම්ම සමාදාන සූත්‍රය අහන්න හරීම පින්නතුනි කැමැති. දැන් අපි බලමු. පළවෙනි එක තමයි දුකේ ඉඳගෙන දුක සමාදන් වෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ වදාළ කෙනෙකුට ජීවත් වෙන්න අමාරුකම නිසා එයා කරන්නේ සත්තු මරලා හම්බ කරනවා. වැරදි කාමසේවන කළා, හොරකම් කරලා හම්බ කරනවා. එතකොට ඉන්නේ මොකේද? දුකේ. දැන් මේව කරලා සමාදන් වෙන්නේ මොකද්ද? දුකමයි. තවත් කියනවා නම් ඒ මිනිස්සයා දුකේ ඉඳගෙන දුක හොයනවා. ජීවත් වෙන්න අමාරුයි කියලා සත්තු මල්ල හම්බ කළාට හරියන්නේ නෑ. ජීවත් වෙන්න අමාරුයි කියලා වැරදි කාමසේවන කළා හම්බ කළාට හරියන්නේ නෑ. ලස්සන දහමක් දැක්ක නේද? අමාරුයි තමයි ජීවත් වෙන්න. නමුත් අර කරන වැඩ නිසා ආපහු පින්නතුනි වැටෙන දුකටමනේ. ඒකයි බුදුහාමුදුරු දේශනා කළේ කිසිම දවසක දුකේ ඉඳගෙන දුක සොයන්න එපා. පින්නතුන් අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ චක්කවර්ති සීහනාද සූත්‍රයේ දේශනා කළා අපිට ආයුෂ 100ට අඩුුනේ ඇයි? අපි හිතන්නේ කොච්චර කලක් තිබුණු ආයුෂද මේ 100ට අඩුුනේ? 80,000ට. 80,000ට තිබිච්ච ආයුෂ තමයි 100ට අඩුුනේ. හොඳ කරපු නිසාද නරක කරපු නිසාද? නරක කරපු නිසා. කෙලෙස් බහුල වෙනා බහුල වෙලා බහුල වෙලා ආයුෂත් පින්නතුනි අඩු වුණා. අපි දේශනාවල කියලා තියෙනවා පින්නතුනි 80,000ට පරමාශි තිබිච්ච කාලේ මිනිස්සු හොරකම් කළේ වැරදි කාමසේවර මොකුත් කළේ නැහැ. නමුත් පළමු කොටම පටන් ගත්ත හොරකම් කරන්න. හොරකම් කළ අරන් ඉන්නේ කා ගාවටද? රජ්ජුරුව ගාවට. රජ්ජුරුව අහන හොරකම් කළාද? ඔව් හොරකම් කළා. ඇයි හොරකම් කළේ? නැති බෙරිකම නිසා. රජ්ජුරුව මෙයාට දෙනව මොකද්ද? යම්කිසි මුදලක්. ආයි හොරකම් කරන්න එපා. හොරු වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා. ඇයි පින්නතුනි? හොරකම් කරනකොට රජ්ජුරුව ධනෙ දෙනකොට අනිත්‍යත්ව කල්පනා කරනවා. අපිත් හොරකම් කරන්න ඕනේ, රජ්ජුරුව ධනෙ දෙනවනේ. හැමදාම මේක කරන්න බෑ. රජ්ජුරුව නියම කරනවා මේ මිනිස්සයා මරලා දාන්න. දැන් මේ පටන් ගන්නෙ මොකද්ද? පන්සිල් පද පහේ පළවෙනි එක ප්‍රාණඝාතය. මේ වෙනකොට පරමාවිෂ කීයද? 80,000යි. 80,000ට තිබුණු පරමාවිෂ තමයි ප්‍රාණඝාතය. බලවත් වෙනකොට අවුරුදු 40,000ට අඩු වුණා. හොරු කල්පනා කළා මෙහෙම. ඔයත් හිතනවද මේ එක හොරෙක් දෙන්නෙක් වරුවයි කියලා හොරකම් අඩුවයි කියලා? නෑ. තව හොරු ඉතුරු වෙනවනේ. හොරු කල්පනා කළා මෙහෙම. ඉස්සර හොරු මැරුවේ ඇයි? බඩු හොරකම් කළාට පස්සේ ගෙවල්ල අයිතිකාරය රජුරවන්ට මේ ගිහිල්ලා කියනවා. එතකොට රජුරු මෙයාට දඬුවම් දෙන්නේ. හොරු මොකද්ද කළේ? බඩු හොරකම් කරලා ගෙවල් වල අයිතිකාරයොත් මැරුවා. රජුරෝ එහෙන් මේ හොරු මරනවා, හොරු මෙහෙන් මිනිස්සු මරනවා. දෙගොල්ලම පටන් ගත්තේ මොකද්ද? ප්‍රාණඝාතය. ප්‍රාණඝාතයේ බහුල වෙනකොට 80,000ට තිබුණු පරමාශ අවුරුදු 40,000ට අඩු වුණා. 40,000ට පරමාශ අඩු වුණු කාලේ බුදුහාමුදුරු දේශනා කළා මිනිස්සු අතර පින්නතුනි හොරකම නතර වුණේ අදත්තාදානේ. දෙවනි ශික්ෂාපදය හොඳටම කඩනවා. අදත්තානේ වැඩි වෙන්න වැඩි වෙන්න බුදුහාමුදුරු දේශනා කළා 40,000ට තිබුණු පරමාශ අවුරුදු 20,000ට අඩු වුණා. දැන් 20,000යි.
විසිදාහට පරමාශ අඩුවුණු කාල මිනිස්සු අතර බලවත් වනා පිසුණු බස්. පිසුණු බස් කියන්නේ කේලම්. කේලම් කියන්න පටන් ගත්තා විසිදාහට තිබුණු පරමාශ අවුරුදු 10,000ට වුණා. දැන් 10,000යි. 10,000ට පරමාශ අඩුණු කාලෙ කෙනෙක් ලස්සනයි, කෙනෙක් අව ලස්සනයි. අව ලස්සනය ලස්සනයි කරී ඇති කරගත්ත රාගයක්. කාම මිත්‍යාචාරය තුළ දෙන්න පටන් ගත්ත තුන්වෙනි ශික්ෂාපදෙත් කැඩුවා. දැන් 10,000ට තිබුණු පරමාශ අවුරුදු 5,000ට අඩු වුණා. දැන් 5,000යි. මොන බණ ආයුෂ අඩු වෙන හැටි. 5,000ට පරමාශ අඩු වුණු කාලේ මිනිස්සු අතර බලවත් වුණා පරුස වචනය. පරුස වචනේ බලවත් වෙන බලවත් වෙන 5,000ට තිබුණු පරමා 2,500ට අඩු වුණා. දැන් 2,500යි. 2,500ට පරමාශ අඩු වුණු කාලේ මිනිස්සු අතර බලවත් වුණා අවිද්‍යාව. අවිද්‍යාව කිව්වේ තමන් සතු වස්තුවට තියෙන දැඩි ආසා උපදවා ගත්තා. බුදුහාමුදුරු දේශනා කළා 2,500 අවුරුදු 2,000ට අඩු වුණා. දැන් 2,000යි. 2,000ට පරමාශ අඩු වුණු කාලේ මිනිස්සු අතර බලවත් වුණා ව්‍යාපාදය. තරහව ව්‍යාපාදේ බලවත් වෙන්න බලවත් වෙන්න 2,000 අවුරුදු 1,000ට අඩු වුණා. කේන්ති ගන්න හොඳ නැහැනේ. කේන්ති ගන්නකොට කොහොමත් ආයෙත් අඩු වෙනවා. ඒ කතාවට කියන්නේ ඉතර කේන්ති ගන්න ඉපේ කියලා. දැන් පරමාශ අවුරුදු 1,000යි. 1,000ට පරමාශ අඩු වුණු කාලේ මිනිස්සු අතර බලවත් වුණා පින්නතුනි මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය බලවත් වෙන්න බලවත් වෙන්න 1,000ට තිබුණු පරමාශ අවුරුදු 500ට අඩු වුණා. දැන් 500යි. 500ට පරමාශ පින්නතුනි අඩු වෙච්ච කාලේ මිනිස්සු අතර බලවත් වුණා පින්නතුනි මිත්‍යා දෘෂ්ටිය නෙවෙයි මිත්‍යා ධර්මය. මිත්‍යා ධර්මය කියන්නේ ස්ටීන් කෙරෙහි රාගෙන් බැඳුණා. පුරුෂයන් කෙරෙහි රාගෙන් බැඳුණා. කෙලෙස් බහුල වුණා. පින්නතුනි 500 250ට අඩු වුණා. දැන් 250යි. 250ට පරමාශ අඩු වුණු කාලේ මිනිස්සු අතර බලවත් වුණා පින්නතුනි විසම ලෝභය. ඒ කියන්නේ අනුන් සතු වස්තුවට දැඩි ආසාව උපදවා ගත්තා. ඒකෙන් උනේ 250ට තිබුණු පරමාශ අවුරුදු 200ට අඩු වුණා. පරමාශ අවුරුදු 200ට තියෙන කාලේ දෙමව්පියන්ට වැඩිහිටියන්ට හොඳට සැලකුවා. ඒක නැතුව ගියා 200 100ට අඩු වුණා. දැක්ක නේද? එතකොට තේරුම් ගන්න ඕනේ දෙමව්පියන්ට වැඩිහිටියන්ට ශ්‍රමණක් බ්‍රාහ්මණාදීන්ට ගරු කරනකොට සලකනකොට ආයුෂ වැඩි වෙනවා. ඒකයි කිව්වේ චත්තාරෝ ධම්මා වඩ්ධಂತಿ ආයුවන්නෝ සුකම් බලං. මුල අභිවාදන අභිවාදන. අභිවාදන කියන්නේ වඳිනවා. කාටද? සිල්වත් ගුණවත් උතුමන්ට අභිවාදනය කරනකොට මතක තියාගන්න චත්තාරෝ ධම්මා වඩ්ධಂತಿ ධර්ම හතරක් වැඩෙනවා. ඒ තමයි ආයුවන්නෝ සුකම් බලං. ඔය තමයි 80,000 පින්නතුනි අවුරුදු 100ට අඩුනේ. දැන් 100ක් නෑනේ. දැන් පරමාශ ගත්තොත් අවුරුදු 80ක් 75ක් ඇති වුණා. මේක දේශනාවට අදාළ නොවුණත් මේ මතක් කළේ පින්නතුනි ඉක්මනට කුසල් කරගන්න ඕනේ. වැඩි වෙන කාලේ නෙවෙයි ආයුෂ පින්නතුනි. මේ ආයුෂ අඩු වෙන කාල පරිච්ඡේදය. ඒකයි බුදුහාමුදුරු දේශනා කළේ ජීවත් වෙන්න අමාරුයි තමයි. නමුත් පින්නතුනි සත්තු මරල හොරකම් කළ වැරදි කාම සේවන කළ හම්බ කළොත් ඒ පුජ්‍යලයා දුකෙන් වැටෙන්නේ ආපහු දුකටමයි. පින්නතුන්ට මතකද බුදුහාමුදුරු ලස්සන සූත්‍රයක් දේශනා කළා. ඔයත් අහල ඇති කාම භෝගී කියලා සූත්‍රයක්. අංගුත්තර නිකාය දසක නිපාතේ. ඒක දේශනා කළේ අනාථපිණ්ඩික තුමාට. ඒ කියන්නේ කාම භෝගී පුද්ගලයෝ 10 දෙනෙක් ඉන්නවා. ඒ 10 දෙනාගෙන් එක්කෙනෙකුට මමත් ඔයත් අපි කවුරුත් පින්නතුනි අයිති. පළවෙනි කාම්භෝගී පුද්ගලෙක් ඉන්නවා, ජීවිතයක් ගත කරනවා. පින්නතුනි මෙයා හම්බ කරන්නේ අධාර්මිකව. තමන් සතුට වෙන්නෙත් නෑ, ඥාතීන්ට දෙන්නෙත් නෑ, අමුදුරුවන්ට සලකන්නෙත් නෑ, විනත් දහමක් කරන්නෙත් නෑ. මොකක්වත් හොඳ නෑ. දෙක. දෙවෙනි කාම්භෝගී පුද්ගලෙක් ඉන්නවා, පින්නතුනි අධාර්මිකව හම්බ කරනවා. ඒ වුණාට තමන් මොකද වෙන්නේ? තමන් සතුට වෙනවා.
මොකෝ අධාර්මික වම්බකල තන සතුට වෙන්න බෑ තමන්ට පුළුවන්. හැබැයි ඥාතීන්ට දෙන්නෙත් නෑ. අමතුරුවන්ට දෙමාපියන්ට සලකන්නෙත් නෑ. ඒවයි පින්දහම් කරන්නෙත් නෑ. එකම හොඳක් තියෙන මේ මිනිස්සයාගේ මොකද්ද? මොකද්ද? තමන් සතුට වෙනවනේ. ඒකට ඒ පින්නතුනි තමන් සතුට වෙනවා කියන එකට ප්‍රශංසා කරන්නකො බුදුහාමුදුරුවෝ. හැබැයි අනිත් ඔක්කොටම ගරහන්න කිව්වා. අයියේ අධාර්මිකව හම්බ කළ තමන්ට සතුට වෙන්න පුළුවන් නම් ඒකට බුදුහාමුදුරුවෝ ප්‍රශංසා කරන්න කියලා. අනිත් හැම කාරණාවකටම ගරහන්න කිව්වා. අයියේ බුදුහාමුදුරුවෝ දේශනා කළා තමන් සතුට වෙනවයි කියන කාරණාවට ඒ මිනිහට ප්‍රශංසා කරනකොට ගරහනවයි කියන කරුණොත් එයා දැනගන්න ඕනේ හරවගන්න ඕනේ මොකේදද? මොකේදද? ප්‍රශංසාවට. බුදුහාඳුරන්ගේ ලස්සන ගුණයක්නේ. අපි කාගාවත් නැති. මොකද්ද? මිනිහෙක් කොට්ට නරක්ුණත් බුදුහාඳුරු ගන්නේ ඒ මිනිස්යාගේ හොඳ ගුණේ විතරයි. හොඳ ගුණේ මතු කර කර මතු කර කර මතු කර කර බුදුහාමුදුරු බලන්නේ දුරුගුණත් හරව ගන්න මොකේදද? ගුණයකට. අපි එහෙම නෙවෙයිනේ. මිනිහෙක් කොච්චර හොඳ කළත් එක අගුණයයි තියෙන්නේ, ඕකම තමයි ඉස්සරහට ගන්නෙ. ඇයි මිනිහ අගේ කරන්නේ නැහනේ? බුදුහාමුදුරු එහෙම නෙවෙයි. එක ගුණේද තියෙන්නේ, ඒක අගේ කළා. අගේ කරනකොට දුරුගුණත් ඒ මිනිස්සයා සුගුණයට පින්නතුනි හරව ගන්නවා. ඥානවන්තයෙක් නම් තුංගනි කාම්බෝගී පුජ්‍යලය අධාර්මිකව හම්බ කරනවා තමන් සතුට වෙනවා පින්දහම් කරනවා ඥාතීන්ටත් දෙනවා අමුදරුවන්ටත් සලකනවා. දැන් කියන්න මේ පුජ්‍යලයේ ප්‍රශංසා කරන්න ඕනේ මොකේදද? ගරහන්න ඕනේ මොකේදද? ගරහන්න ඕනේ එකම කාරණාවකට විතරයි. මොකේදද? අධාර්මිකව හම්බ කරනවා කියන එකට ගරහන්න ඕනේ. අනිත් ඔක්කොටම ප්‍රසංසා කරන්න ඕනේ. දැන් තුන්දෙනෙක් කිව්වනේ මේ තුන්දෙනාම හම්බ කරන්නේ අධාර්මිකව. මින් මතක තියාගන්න ලස්සන සූත්‍රයක් මේක. ඊළඟට හතරවෙනියේ පස්වෙනියේ හයවෙනියේ වෙනම යන්නේ. හතරවෙනිය ධර්මෙන් අධර්මෙන් දෙකම හම්බ කරනවා. හැබැයි තමන් සතුට වෙන්නේ නැහැ. ඥාතීන්ට දෙන්නේ නැහැ. අමදරුවන්ට සලකන්නේ නැහැ. පින්දහම් මොකක් කරන්නේ? පුළුවන් නම් කියන්න මෙයාගේ තියෙන හොඳ ගතිය මොකක්ද? ඒ ධර්මෙන් අධර්මෙන් දෙකෙන්ම හම්බ කරනවා. ඒතර ප්‍රශංසා කරන්න තියෙන මොකේදද? ධර්මෙන් හම්බ කරන එකද ප්‍රශංසා කරන්න ඕනේ? අධර්මෙන් හම්බ කරන එකට කරහන්න ඕනේ? ඇයි පින්නතුනි එහෙම කිව්වේ? මෙයා කවදා හෝ දවසක තේරුම් ගන්නවා ධර්මෙන් හම්බ කරන දේ යාදෙනවා, අධර්මෙන් හම්බ කරන දේ යාදෙන්නේ යාදෙන්නේ නැහැ. ඒක වැටහුණාද කියන්නකෝ? ධර්මෙන් අධර්මෙන් දෙකෙන්ම හම්බ කළත් කමක් නැහැ. අධර්මෙන් හම්බ කරන එකට ගරහන්න ඕනේ, ධර්මෙන් හම්බ කරන එකට ප්‍රශංසා කරන්න ඕනේ. ඒක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. පින්නතුනි දන්නවනේ ධාර්මිකව හම්බ කරනකොට ඕන දෙයක් යාදෙනවා. දරුවන්ටද කාටද ඕන කෙනෙකුට. නමුත් අධාර්මිකව හම්බ කරනකොට කවදාවත් ඒවා යාදෙන්නේ නැහැ. එහෙම දැන් තියෙනවා පින්නතුනි. ඒකනේ සමහරව කියන්නේ ඔය සල්ලි ගත්තට ඔවා කවදාවත් යාදෙනේවා යාදෙනව නෙවෙයි. හයවෙනි පුජ්‍යලය ධර්මෙන් අධර්මෙන් දෙකෙන්ම හම්බ කරනවා. දැන් පස්වෙනිය ධර්මෙන් අධර්මෙන් දෙකෙන්ම හම්බ කරනවා. හැබැයි පින්නතුනි තමන් සතුට වෙනවා, ඥාතීන්ට දෙන්නේ නැහැ, අමුදරුවන්ට සලකන්නේ නැහැ, පින්දහම් කරන්නේත් නැහැ. එකම හොඳ ගති දෙකක් තියෙනවා මෙයාගේ. මොකද්ද? ධර්මෙන් අධර්මෙන් දෙකෙන්ම හම්බ කරනවා. හැබැයි ධර්මෙන් හම්බ කරන එක ප්‍රශංසා කරන්න ඕනේ, තමන් සතුට වෙනව කියන එකටත් ප්‍රශංසා කරන්න. හයවෙනිය ධර්මෙන් අධර්මෙන් දෙකෙන්ම හම්බ කරනවා, තමන් සතුට වෙනවා, ඥාතීන්ටත් දෙනවා, අමුදරුවන්ටත් සලකනවා, පින්දහනොත් කරනවා. එකම හොඳයි නරකයි තියෙන්නේ මොකද්ද? අධර්මෙන් හම්බ කරන එක විතරයි. දැන් හරිනේ. පළවෙනි තුන්දෙනාම හම්බ කරන්නේ අධර්මිකව. මතකද ලස්සන සූත්‍රයක් මේක. හතරවෙනියයි පස්වෙනියයි හයවෙනිය හම්බ කරන්නේ අන්න හරි ධර්මෙන් අධර්මෙන් දෙකෙන්ම හම්බ කරනවා. දැන් හයක් කිව්වනේ.
හතයි අටයි වෙනම යන්නේ. නමයයි දහයයි වෙනම යන්නේ. වෙන්කර කර කියන වෙනකොටත් නෙමෙයි මේක තේරුම් කරලා දෙන්න ඕනකම නිසා. හතයි අටයි හත්වෙනියා ධාර්මිකව හම්බ කරනවා. එයා මේ අනුන් තලාපෙලා හම්බ කරන්නේ නැහැ. හම්බ කරන හැම සතේම ධාර්මිකයි. ඒ වුණාට තමන්ට තමන් සතුටු වෙන්නේ නැහැ. ඥාතීන්ට දෙන්නෙත් අමුදරුවන්ට සලකන්නෙත් නැහැ. පින්දහම් කරන්නෙත් නැහැ. එකම හොඳයි තියෙන්නේ මොකද්ද? ධාර්මික හම්බ කරනවා නේ. ඒ කියන්නේ මොකුත් නෙවෙයි මෙතන. කොච්චර ධාර්මිකව හම්බ කළත් ඒ මිනිස්සුන්ට තාමත් පින්නතුනි මදිනේ නේ. පින්නතුනි ඇතිනම් සතුට වෙන්න එපාය. මොකද ධාර්මික සල්ලිනේ. නමුත් ඔච්චර ධාර්මිකව හම්බ කළත් මෙයාට සතුටක් නැහැ. ඒකනේ කිව්වේ තමන් සතුට වෙන්න බෑ. ධාර්මිකව හම්බ කරනවා පින්දහම් කරන්නෙත් නැහැ ඥාතිට දෙන්නේ මොකුත් නැහැ. එකම හොඳයි තියෙන්නේ මොකද්ද? ධාර්මිකව හම්බ කරනවා. අටවෙනි කම්බෝකේ පුජ්‍යලයා ධාර්මිකව හම්බ කරනවා. තමන් සතුට වෙනවා. තමන් සතුට වෙනවා. ඥාතීන්ටත් දෙනවා. අඹදරුවන්ටත් සලකනවා. හැබැයි පින්දහම් කරන්නේ නැහැ. එයා කරන්නේම එකතු කරනවා. ඥාතීන්ටයි දරුවන්ට එකතු කරනවා. නමුත් ඒ වයින් පින්දහම් කරන්නේ නැහැ. 9. 9 වෙනි කහම්බෝගී පුජ්‍යලයා ධාර්මිකව හම්බ කරනවා. තමන් සතුට වෙනවා. ඥාතීන්ටත් දෙනවා. පින්දහනු කරනවා. හැබැයි කොච්චර හම්බ කළත් බුදුහාමුදුරුවෝ දේශනා කළා ඒ හම්බ කරන වස්තුව කෙරෙහි මෙයා තණ්හාවෙන් ඇලෙනවා. ඒක වැටුණාද කියන්නකෝ? මේ 10 දෙනාම වෙනස්. එකිනෙකට වෙනස්. හැබැයි මේ අතරේ මමත් එක්කෙනෙකු වෙලා ඉන්නවා. ඔය ඇත්තොත් පින්නතුනි එක්කෙනෙක් වෙලා ඉන්නවා. ඒක කී දේශනාව කියනකොට තේරුම් ගන්න ඕනේ. 10 වෙනිය. ධාර්මිකව හම්බ කරනවා. තමන් සතුට වෙනවා. පින්දහනු කරනවා. ඥාතීන්ට දෙන අමුදුරවන්ට සලකනවා. කොච්චර හම්බ කළත් ඒ හම්බ කරන වස්තුව කරෙහි තණ්හාවෙන් තණ්හාවක් නැහැ. එයා අත්හරිනවා. දැන් වැටුණාද කියන්නකෝ? පළවෙනි 3 දෙනාම හම්බ කළේ කොහමද? අධාර්මිකව. 4 වෙනියයි 5 වෙනියයි 6 වෙනිය හම්බ කළේ කොහමද? ධර්මෙන් අධර්මෙන් දෙකෙන්ම හම්බ කළා. 7 වෙනි 8 වෙනිය හම්බ කළේ කොහමද? ධාර්මිකව හම්බ කළා. නමුත් 7 වෙනියට කොච්චර හම්බ කළත් හම්බ කරන දේ ගැන සතුටක් නැහැ. 8 වෙනියට කොච්චර හම්බ කළත් එයාට හම්බ කරන වස්තුව කරෙහි තෘෂ්ණාවක් මොකද මේ සතුටක් තියෙනවා. හැබැයි එක මඩුවක් තියෙන්නේ. ඒ වයින් පින්කම් ඒ 25ක්වත් පින්කම් වලට වියදම් කරන්නේ නැහැ. එහෙමත් ඇඉන්නවනේ. 8 වෙනිය හම්බ කරනවා. හම්බ කරන වස්තුව කරෙහි තණ්හාවෙන් ඇලෙනවා. 10 වෙනිය කොච්චර හම්බ කළත් එයා දන්නවා කවදා හෝ දවසක මේව දාලා යන්න වෙනවා. ඒ නිසා අත්හරිනවා.